समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नाभिनन्दामि मरणं नाभिनन्दामि जीवितं कालेन पाटिकं खामि निब्बिसन्ददको यथाति। धर्मश्रवणाभिलाषी सदैवत वासनावंत पिंगवतुनि पिंगवतियनि हिमिदिरि उदयसन में सहम दिनाम මේ අවස්ථාවේ සූදානම් වන්නේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් සාරා සංඝ කල්පලක්ෂයක් මුනුල්ලේ පාරමී දම් පුරලා අවබෝධ කරගත් ඒ ධර්මස්කන්ධයෙන් තමන්ගේ ජීවිතයටත් මේ සංසාර ගමන කෙලවර කරන්නත් යම් දහම් පණිවිඩයක් ජීවිතයට අරගෙන ඒ පණිවිඩය තුලින් ජීවිතය හැඩගස්වාගෙන මේ සංසාර ගමන කෙලවර කරන්න හැමදෙනාම පැහැදිලා සැරසිලා ඉන්න මොහොතකටයි මේ හැමදෙනාම සම්බන්ධ වෙන්නේ. එවන් වූ අවස්ථාවකයි අප විසුණුත් මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. සදහවත් පින්වතුනි, මේ ලෝකයේ මිනිස්සු සමාජීය සත්වෙක්. සමාජීය සත්වයන්ට සංස්කෘතිය ඉක්මවා වැඩ කරන්න, සංස්කෘතිය ගැන තකන්නේ නැතුව වැඩ කරන්න බෑ. සංස්කෘතියත් එක්ක බැඳිච්ච චාරිත්‍ර වාරිත්‍ර රාශියක් අපේ ජීවිතවලට එක්කාසු වෙලා තියෙනවා. ඒ චාරිත්‍රානුකූලවම තමයි අපේ මේ හාමුදුරුවරුත් සද්ධර්මයේ දේශනා කරන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් සද්ධර්මයේ දේශනා කළන්නේ. අපේ පින්වතුනි, අපේ මේ ශාසනය තුල තියෙනවා තෙර සම්ප්‍රදාය කියලා සම්ප්‍රදායක්, තෙර සම්මුතිය කියලා සම්මුතියක්. ඒ කියන්නේ දැන් මේ ඇත්තන්ගේ දැන් ගිහි ඇත්තන්ගේ තියෙනවා ළමයින්ගේ අම්මා, අම්මගේ අම්මා, ඒ අම්මගේ අම්මා, ඔහොම අත්තා කිරි අත්තා ආදී විදිහට හත්මුතු පරම්පරාවට නෙමෙයි ඊට එහා ලොකු පරම්පරාවක් මේ ගිහි ඇත්තන්ගේ තියෙනවා. ඒ වගේම තමයි අපේ මේ ස්වාමීන් වහන්සේලාටත් හාමුදුරුවරුන්ටත් තියෙනවා සම්ප්‍රදායක් සහ පරම්පරාවක්. ඒ පරම්පරාවට, ඒ සම්ප්‍රදායට, ඒ සම්මුතියට කියන්නේ තෙර සම්මුතිය, තෙර සම්ප්‍රදාය කියලා. අපේ ඒ තෙර සම්ප්‍රදායේ ආදිකර්තෘන් වහන්සේ මුල තමයි ගෞතම බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ගෙන් පටන් ගත්ත මේ ශාසනය අද දක්වාම පැවතගෙන ඇවිල්ලා තියෙනවා. ආන්ගේ එන ශාසනය තුළ හාමුදුරුවරු ගොඩනගාගත් සම්මුතිවලට කියනවා තෙර සම්මුතිය කියලා. ආන් ඒ තෙර සම්මුතිය තුළ තියෙනවා අපේ පින්වතුනි බණ කියන පිළිවෙලක්. ඒ කියන්නේ අර බණ කියන ස්ට්‍රච් එකක් තියෙනවා. ඒ පිළිවෙල ඉක්මවා බණ කියන්න බෑ. සද්ධර්මයේ දේශනා කරන්න බෑ. ඒ කියන්නේ මුලින්ම කරන්න ඕන දේවතාරාධනය. එය සිද්ධ කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන එක, නමස්කාරයෙන් ඒක සිද්ධ කළා. ඊළඟට තියෙන්නේ මාතෘකා පාඨය දේශනා කරන එක, නාබිනන්දාමි මරණං විදිහට මේ මාතෘකා පාඨය ගාථාව දේශනා කළා. දැන් මේ අවස්ථාව තුළ තියෙන්නේ සද්ධර්මය දේශනා කරන්න පෙරාතුරුව දෙන ධර්මවාදය ලබා දෙන එක. ඒක අපි බොහෝම කෙටියෙන් නමුත් අනිවාර්යෙන් කරන්න ඕනේ. देंग आपे में साधारमें श्रवणीकरण आपे में लाक्वैसी लोभवैसी पिंगवतुन नितर साधारमें श्रवणीकरण ऐत्तो अरे कथावकुत තියෙනවානේ ගහදාන්න මිනිස්සුන්ට කොල කඩා පාන්න ඕනේ නැහැයි කියලා. මේ අය දන්නවා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ සද්ධර්මීය ශ්‍රවණය කළ යුතු ආකාරය. නමුත් එය යම් මතකයට නගා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. පින්වතුනි ඉස්සරම ක්‍රමය තමයි සද්ධර්මයේ දේශනා කරන එක රැයක් කිලිවෙනකන් සද්ධර්මයේ දේශනා කරනවා. පැයකට පැය දෙකකට පැය තුනකට සීමා වුණේ නැහැ රැයක් කෙලිවෙනකන්. ඔය ආර්ය වංශ දේශනා කියලා දේශනා ක්‍රමයක් තිබුණා. ආන් ඒ දේශනාව සිද්ධ කරන්නේ රැය එළි වෙනකන්. පාන්දර හවස 6ට විතර බණ පටන් ගත්තට පස්සේ පාන්දර 3:30 වෙනකන් සද්ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ සිද්ධ කරනවා අය කියලා කියන්නේ රුවන්වැලි මහාසය ධාතු ගර්භයේ විස්තර. ඒ සිද්ධ කරන්න හේතුව තමයි අවසානයේ අපේ ඇත්තන්ගේ ශ්‍රද්ධාව ජනිත වෙන්න ඕනේ මේ සද්ධර්මය කෙරෙහි. ඒ බලාපොරොත්තුවෙන් අදිෂ්ඨානයෙන් තමයි ඉස්සර තෙර සම්ප්‍රදාය තුල අවසාන වශයෙන් ශ්‍රද්ධාව ජනිත වෙන කතා දේශනා කරන්නේ. කොහොමද සෝනුත්තර හාමුදුරුවෝ පොළොව පලාගෙන නාගලෝකයට ගියේ? මහා කාල නාගරාජ්‍යව පරද්දලා කොහොමද 13 වහන්සේලා අරගෙන ආපහු නැවත මේ ලංකා ධරණතලයෙන් මතු වුණේ? බාතිකාබේ රජුරෝ අවුරුදු 5000ක් කල නොන මේ බාතිකාබේ රජුරෝ කොහොමද රුවන්වැලි මහාසෑය ධාතු ගර්භය ඇතුළට ගියේ? 5000ක් කල නොනමී දැල් වෙන පහන්, 5000ක් කල නොමල වෙන මල් කොහොමද මේ ධාතු ගර්භය ඇතුලේ තියෙන්නේ කියන ඔන්න ඔය කතා ආදී ඉදිරිපත් කරලා සද්ධර්ම දේශනාව නිමා කරන්නේ පාන්දර 6ට දෙවියන් පින් අනුමෝදන් කරලා. ඒ නිසා අපේ මේ પરම්පරාව තුළ රැයක් කෙල වෙනකම් බණ අහපු එක පුරුකක් හරි ඉන්න පුළුවන්. ඒ නිසා අපේ මේ පින්වතුන්ට මේ දේශනාව සජීවීව මම ළඟ නැතත් සද්ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේ ළඟ නැතත් අපේ පින්වතුන් ගෙදර දොරේ තියෙන හැම වැඩ කටයුත්තක්ම අමතක කරලා සිත, ගත සහ වත කියන වචනය කියන තිදොර උතුම් කොට සංවර කොටගෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනි. එහෙම දේශනා කළොත් මේ දේශනාව ශ්‍රවණය කළොත් එයින් ලැබෙන ආනිසංස අනන්තයි අප්‍රමාණයි. සහ මේ සංසාර ගමන කෙලවර කරන්නත් මේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නත් අපිට මේ සද්ධර්ම දේශනාව ඉවහල් වේවි. පින්වතුනි අද මම මේ ඇත්තන්ට සිහිපත් කරන බලාපොරොත්තු වෙන්නේ කඳු ගැන. බුදුහාමුදුරුව කන්දක් ගැන කතා කරන්නේ අපේ මේ ජීවිත කන්ද ගැන තේරුම් ගන්න. බුදුහාමුදුරුව එක අවස්ථාවකදී ගිජ්ජකූට කියන කන්දේ ඉඳගෙන වේපුල්ල කියන කන්ද උපමා කරගෙන අපේ ජීවිතය නැමැති කන්දට, සංසාරය නැමැති සංසාර කන්දට අනුශාසනාවක් බුදුහාමුදුරුව සිද්ධ කළා. අපි බලමු මේ සංසාර කන්ද පිළිබඳව යථාවබෝධයක් අපේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද කියලා. පින්වතුනි මේ දේශනාව සිද්ධ කරනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ ගිජුකුල පව්වේ, එහෙම නැත්නම් ගිජ්ජකූට පබ්බතේ. භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ ඉන්නකොට එක් අව මහා සංඝරත්නය කැඳවලා භාග්‍යවතුන් වහන්සේ වේපුල්ල කියන කන්ද පෙන්නලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපත් කරනවා, කියනවා මෙන්න මේ කන්ද පිළිබඳව අපි කතා කරමු කියලා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මම මේ ඇත්තන්ට අද කතාවක් නෙමෙයි පෙර වෙච්ච සිද්ධියක් මේ ඇත්තන්ට මතක් කරන්නම්. පෙර වෙච්ච සිද්ධියක්. මහණෙනි ඔය පේන වේපුල්ල කන්ද ඉස්සරම මේ වේපුල්ල කන්දට කිව්වේ පාචීන වංශ කියලා. දැන් අපේ මේ පින්වතුන් දන්නවනේ එක එක කාලෙට අපි එක එක නම් දාගන්නවනේ. එක එක කඳු වලට, දියැලි වලට භාග්‍යවතුන් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරාට පස්සේ අම්බස්තලයට මොකද වුනේ? මිහින්තලය වුණා. මිහින්තලය කියලා කියන්නේ මිහිඳු හාමුදුරුවෝ වැඩපු කරපු නිසා. මුලින් කිව්ව නම වෙනස් වුණා, අලුත් නමක් ආවා. අම්බස්තලය කියන්න ඉස්සෙල්ලත් ඒමි අම්බස්තලයට වෙන නමක් කියන්න ඇති. දැන් අපිට ගත්තට පස්සේ ඊට පස්සේ තව උපමාවක්. දැන් අපි වතුර ගමුකෝ. දැන් සිංහල අපි වතුරට කියනවා වතුර කියලා. අනිත් අය ඉංග්‍රීසි ජාතිකයෝ කියනවා water කියලා. දැන් පාලි කතා කරන කවුරු හරි ඉන්නවා නම් කතා කරයි සරිල කියලා. සංස්කෘත කතා කරන අදරත් ඉන්දියාවේ තියෙනවනේ නගර. ඒ අය කියනවා ඇති ජල කියලාම. ජල කියලා. සංස්කෘතයෙන් කියනවනේ. ඒ නිසා එක එක ඇත්තෝ එක එක දේවල් වලට එක එක නම් දාගන්නවා. ඒ නම් කාලෙන් කාලයට වෙනස් වෙනවා. සිරිපාදේ කියලා අපි කියන්න පටන් ගත්තේ. මිහින් මේ බුදුහාමුදුරුවෝ සිරිපාදේට ඇවිල්ලා වැඩම කරලා ශ්‍රීපාදයේ තැබුවට පස්සේනේ. ඊට ඉස්සෙල්ලා සිරිපාදේට මොකද්ද කිව්ව නම? වෙන නමක් කියන්න ඇති හඳුන්වන්න ඇති. ඒ වගේ තමයි මේ වේපුල්ල කියන කන්දට කියන්නේ බුදුහාමුදුරන්ගේ කාලේ කන්දේ නම තමයි වේපුල්ල. හැබැයි කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ මේ වේපුල්ල කන්දට කිව්වේ පාචීන වංශ කියලා. පාචීන වංශ. මෙන්න මේ කන්දට කිව්වා පාචීන වංශ. ආන් ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට කිව්වා තිමිර කියලා. තිමිර. දැන් අපි දැන් කොළඹ ඉන්න අයට කියන්න පුළුවන් කොළඹ මිනිස්සු. කළුතර ඉන්න අයට කියන්න පුළුවන් කළුතර මිනිස්සු. මීගොඩ ඉන්න අයට කියන්න පුළුවන් මීගොඩ මිනිස්සු. ආදී විදිහට එක එක පළාතට අනුව නම් කියනවානේ. ඒ වගේ තමයි මෙන්න මේ පාචීන වංශයේ අවට ඉඳපු මිනිස්සුන්ට ඒ කාලේ කිව්ව නම තමයි තිමිර. තිමිර කියලා. මේ කාලේ පහළ වෙච්ච බුදුහාමුදුරන්ගේ නම තමයි කකුසඳ. කකුසඳ බුදුහාමුදුරුව තමයි ඒ කාලේ පහළ වුණේ. මේ කාලේ බුදුහාමුදුරුවන්ගේ අග්‍රශ්‍රාවකයෝ දෙනම තමයි විදුර සහ සංජීව. විදුර හාමුදුරුවෝයි මහරහතන් වහන්සේ, සංජීව මහරහතන් වහන්සේ. පින්වතුනි, අපේ මේ ඇත්තන්ට මේ කන්දට නගින්න යනවලු. නගින්න දවස් 4කුත්, බහින්න දවස් 4කුත් යනවලු. මේ කන්දට නැගලා බහිනකොට දවස් 8ක් යනවා. කාලයක් ගියා. ගොඩාක් කාලයක් ගියාට පස්සේ පහළ වෙනවා කොණාගම බුදුහාමුදුරුව. කොණාගම බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ කන්දට කිව්වේ පාචීන වංශ කියලා නෙමෙයි. මේ කන්දේ නම වෙනස් වුණා. එතකොට බුදුහාමුදුරුවන්ගේ කාලේදී මතක් කරේ කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලේදී මතක් කරේ මේ කන්දට වංකක කියලා. මුලින් පාචීන වංශ වෙච්ච කන්දම කාලයක් යනකොට වංකක වුණා. මේ කාලෙදී පහළ වෙච්ච බුදුහාමුදුරුවෝ තමයි කොණාගම බුදුහාමුදුරුවෝ. මේ කාලේ අවට ජීවත් වෙච්ච මිනිස්සුන්ට නමක් දැම්මා රෝහිත කියලා. අර මුලින් කිව්වා වගේම තිමිර කියලා කිව්වනේ කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ. දැන් මේ කොණාගම බුදුහාමුදුරන් කාලේ මේ කන්දවට ඉන්න මිනිස්සුන්ට කිව්වා මේ රෝහිත කියලා. මේ මිනිස්සුන්ට මේ කන්ද නැගලා නගින්න දවස් 3කුත්, බහින්න දවස් 3කුත් යනවා. මේ කන්දට නැගලා ආපහු මේ කන්දෙන් බහින්න අපේ මිනිස්සුන්ට දවස් ගියා දවස් 6ක්. පින්වතුනි, මේ කාලේ කොණාගම බුදුහාමුදුරන් ඉඳපු අග්‍රශ්‍රාවකයෝ දෙනම තමයි බිහිය සහ සුත්තර. තවත් කාලයක් ගියා. ඔහොම කාලයක් යනකොට ආයි පහළ වෙනවා කාශ්‍යප කියලා බුදුහාමුදුරන් වහන්සේ නමක්. එතකොට මුලින් කිව්ව පාචීන වංශ, දෙවනුව කිව්ව වංකක, පස්සේ මේ කන්දට කියන්න පටන් ගත්තා සුපස්ස කියලා. එකම කන්ද යුග 3කදී නම් 3ක් සුපස්ස වුණා. වටේ ඉඳපු මිනිස්සුන්ට කිව්වා සුප්පිය කියලා. මේ කන්දට නගින්න මිනිස්සුන්ට දවස් 2ක් ගියා, බහින්න 2ක් ගියා, දවස් 4ක් යනවා මේ කන්දට නැගලා බහින්න. තවත් ටික කාලයක් යනකොට පහළ වෙනවා අපේ ගෞතම බුදුහාමුදුරුව. මේ කාලේ මේ කන්දට කිව්වේ පාචීන වංශ කියලාවත්, වංකක කියලාවත්, එහෙම නැත්නම් සුපස්ස කියලාවත් නෙමෙයි. මේ කන්දට කියන්න පටන් ගත්තා වේපුල්ල කියලා. මේ කන්දට මතක් කරේ වේපුල්ල කියලා. මේ කන්දට නගින්න අපේ මිනිස්සුන්ට ගත වෙච්ච කාලය කියනවා අප්පකං ආයුප්පමානං ලහුකං. මේ මිනිසුන්ට බොහෝම කෙටි කාලයයි තිබුණේ. නිසා මේ කන්දට මොහොතේ නේව එක මොහොතකින්ම නැගලා එක මොහොතකින්ම බහිනවා. දවසක්වත් ගත වුණේ නැහැ. මෙන්න මේ වේපුල්ල කියන කන්ද අරගෙන අපේ බුදුහාමුදුරුවෝ මතක් කරන කාරණාව තමයි අවසාන වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා. අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං සන්දාවතං ආදී විදිහට අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සංසාරයේ කෙලවරක් මුලක් අගක් ඉමක් මායිමක් කොනක් දේශ සීමාවක් දකින්න බෑ. දැන් අපේ මේ සද්ධර්මයේ දේශනා ශ්‍රවණය කරන පින්වතුන්ගෙන් ඇහුවොත් ඔබ දැන් මේ කොහේ ඉඳන්ද ආවේ කියලා මේ ඇත්තු සමහර විටක Tamanටම කියාගනි. කාමරේ ඉඳන් තමයි ආවේ මේ ටීවී එක ගාවට. එහෙම කිව්වා වුණාට පින්වතුනි අපි ගියාත්මි කොහේ ඉඳන් ආවද අපි කොහේට යයිද ඔන්න ඔය කියන කාරණාවන් අපි දන්නේ නැහැ. ආත්මයක් දෙකක් කිව්වාමයි කියමුකෝ. නමුත් මේ සංසාරේ අපි මුලින්ම පහළ වුණේ මෙන්න මෙයා වෙලා අවසානයේ ඉවර කරන්නේ මෙන්න මෙයා වෙලා කියලා අපිට කියන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අනමතග්ගෝ යං සංසාරෝ මේ සංසාරේ කෙලවරක් නැහැ. පුබ්බා කෝටින පඤ්ඤායති පෙරත් අගක් මුලක් කෙලවරක් න පඤ්ඤායති පෙනෙන්නේ නැහැ පින්වතුනි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අවිජ්ජා නීවරණානං සත්තානං සන්ධාවතං. මේ අවිද්‍යාව නිසා තණ්හාව නිසා අපේ මේ මිනිස්සු මේ කියන සංසාරයේ ඉපදිලා එනවා සහ මේ සංසාරයේ තියෙන යථා ස්වභාවය තේරුම් අරගෙන නැහැ. ඒ නිසා තමයි අපේ පින්වතුන් මේ සංසාරය තුල ගමන් කරන්නේ. පින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උදාන වාක්‍යයක් දේශනා කරනවා. මේ උදාන වාක්‍ය ධම්මපද පාළිය තුල සඳහන් වෙනවා. අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන. අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං. මම මේ සංසාරයේ පුරාවටම නොඑක් ಜಾතිවල ඉපදිලා ආවා. ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන. ගහකාරකයව හෙව්වා. ගහකාරක කියන්නේ කාටද? ගහකාරක කියලා කියන්නේ වඩුවට. මේ සංසාරය නැමැති වඩුවාව හොයාගෙන සංසාර නැමැති ගේ හදන වඩුවව හොයාගෙන මම මේ සංසාරයේ ආවා. දුක්ඛා ජාති පුනප්පුනං නොඑක් දුක් ජාතිවල නැවත ඉපදුණා. ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුන. ගහකාරක දිඨෝසේ පුනගේහන්න කාහසි. භාගතුන් වහන්සේ උදාන වාක්‍ය කොච්චර ලස්සනද කියනවා. ගහකාරක අපේ කා කෙනෙක්ට කතා කරන්නේ. ගහකාරක එම්බා ගේ හදන වඩුව දිට්ඨෝසි මම නුඹව දැක්කා. පුනගේහන්න කාහසි නැවත මේ සංසාරේ නැමැති ගේ හදන්නවම ඉඩ තියන්නේ නැහැ. සබ්බාතේ පාසුකා බග්ගා. පාසුකා කියලා කියන්නේ පරාලවලට. මේ සබ්බාතේ පාසුකා බග්ගා මම මේ ගෙදර තියෙන සියලු පරාල ටික විනාශ කරලා දැම්මා විද්වංශනය කරා. ගහකූටං විසංකිතං. ගහකූටය කැනිමඩල. අපේ මේ පින්වතුන් දන්නව ඇති කැනිමඩල කියන එක ඔය ඉස්සරම ගෙවල් හදනකොට ඔය පරාලවල ටික ඔක්කොම එකතු කරන්නේ කැනිමඩලට. වහලේ මැද තියෙනවා දිග ලී කැටයන් කරපු ලීයක්. ආන්ගේ ලීය කඩලා දැම්මොත් මුළු පරාල ටික ඔක්කොම බිමට වැටෙනවා. ඒ වගේ තමයි ගහකූටං විසංකිතං. ගහකූටය මේ ගෙයි තිබෙන කැණි මඩල විසංකිතං මම අයින් කරලා දැම්මා. තණ්හානං කය මජ්ජකා තණ්හාවශ්‍ය භාවයටපත් වුණා. ඒ නිසා භාගවතුන් වහන්සේ දේශනා කරනවා තණ්හාව ආශාව අනිත්‍ය පිළිබඳ තේරුම දන්නේ නැති නිසා අපේ මේ පින්වතුන් සංසාරයේ ඉපදිලා මැරිලා නැවත ඉපදිලා නැවත මැරිලා මේ සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා. ආන්ගේ කාරණාව මේහි මිදිරි උදෑසන ඔබට තේරුම් කරලා දවස ආරම්භ කරන අනුශාසනාවකුයි මේ දේශනා කරන්නේ. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අර කන්දක් උපමා කරගෙන දේශනා කළානේ. ආන්ගේ අවසාන වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පස්සත භික්කවේ, බලන්න මහණෙනි මේ කන්දට වෙච්ච දේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. පස්සත භික්කවේ වේපස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා. අර මුලින් තිබිච්ච කන්ද හඳුන්වපු නම් ටික කාලෙන් කාලට නැති වුණානේ. මුලින් පාචීන වංශ, පස්සේ වෙන නමක් වංකක, පස්සේ සුපස්ස, පස්සේ වේපුල්ල, කාලෙන් කාලට නම් තුනක්නේ. තේච භගවා කාලකතා. අන්න ඒ පහළ වෙච්ච මිනිස්සුත් නැති වෙලා ගියා. තේච භගවතා පරනිම්බුතා. ආනේ භාග්‍යවතුන් වහන්සේ අපවත් වුණා. තේච ජනා කාලංකතා. ආන්ගේ බිහිවෙච්ච මිනිස්සුත් කලුරිය කරා. කාලෙන් කාලට මිනිස්සු මැරිලා ගිහිල්ලා කාලෙන් කාලට ඉපදෙනවා. අර මුලින් ඉඳපු මිනිස්සු නැති වුණා. දැන් අලුත් මිනිස්සු පහළ වෙලා. කන්දේ නම අලුත් වෙලා, අලුත් භාග්‍යවතුන් වහන්සේලා පහළ වෙලා, අනුත් අග්‍රශ්‍රාවකයෝ පහළ වෙලා, අනුත් මිනිස්සුම පහළ වෙලා, කාලෙන් කාලට වෙනස් වෙලා. පින්වතුනි, ඔය ඉස්සරම කියන්නේ කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලෙදී කකුසඳ බුදුහාමුදුරුවන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 40000ක්. කකුසඳ බුදුහාමුදුරුවන්ගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 40000ක්. අන්න ඒ කාලෙක තමයි තිමිර කියන මිනිස්සු කට්ටිය පහළ වෙන්නේ. ඔන්න ඔය අවුරුදු 40000ක් විච්ච කාලයකදී භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑම අවුරුදු කීයකින් වුණාද කියන එක අට කතාවේදී පෙන්වලා දෙනවා. අට කතාවේදී කියනවා මෙන්න මේ ඉපදෙන කාලය තුල පරමායුෂය අවුරුදු 40000ක් නම් භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ? මෙන්න මේ 40000 පහට බෙදෙනවා. එහෙනම් කීයද? 8යි. ඒ කියන්නේ අවුරුදු 8000ව කෑලි 5ක්. භාග්‍යවතුන් වහන්සේ නමක් වැඩ ඉන්නේ ආන් ඒ පරම ආශයෙන් කොටස් 5කට බෙදලා 4ක් වැඩ ඉඳලා 5 වෙනි එක පටන් ගන්නකොට පිරිනවම් පානවා. එහෙනම් කකුසඳ බුදුහාමුදුරෝ අවුරුදු පරම ආශය අවුරුදු 40000ක් වෙන කාලයක ඉපදුනා නම් උන්වහන්සේ පිරිනවම් පානකොට ආයුෂ ප්‍රමාණය අවුරුදු 32000ක්. කොණාගම් බුදුහාමුදුරන්ගේ කාලෙට ආවා. එතකොට පරමාංශය අවුරුදු 10000ක් අඩු වෙලා අවුරුදු 30000යි. මේකත් කොටස් 5කට බෙදෙනවා. 5කට බෙදලා 4ක් වැඩ ඉඳලා අන්තිමේකේදී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා. එහෙනම් 6:35න් බෙදුවට පස්සේ 6000යි. 6000 ඒවා 4ක් 24000යි. කොණාගම් බුදුහාමුදුරුවෝ අවුරුදු 24000ක් වැඩ ඉඳලා පිරිනිවන් පානම. කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ තවත් අවුරුදු 10000ක් අඩු වෙලා අවුරුදු 20000යි. 20000 පහෙන් බෙදෙනවා. එතකොට අවුරුදු 16000ක් වැඩ ඉඳලා කාශ්‍යප බුදුහාමුදුරුව පිරිනිවන් පානවා. අපේ ඊට පස්සේ පහළ වෙන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුව. ගෞතම බුදුහාමුදුරුව පහළ වුණාට පස්සේ ඒ කාලේ පරමාවශය අවුරුදු 100යි. එහෙනම් ගෞතම බුදුහාමුදුරුවෝ අවුරුදු 80 දී පිරිනිවන් පානවා. බලන්න පින්වතුනි, අට කතාව තවත් විස්තර කරනවා. අවුරුදු 40000ක් වෙච්ච කාලය තුලදී මෙය අවුරුදු 10 දක්වා අඩු වීගෙන එනවා. අවුරුදු 10 දක්වා මිනිස්සුන්ගේ තියෙන නොහොබිනාකම්, තියෙන අකුසල ධර්ම, තියෙන පාපකාරී සිතුවිලි නිසා පරමාවශ්‍ය අවුරුදු 40000ක් විඳව මිනිස්සු කාලෙන් කාලට කියන දුෂ්චරිත දුෂ්ක්‍රියා නිසා මිනිසුන්ගේ අවශ්‍ය ප්‍රමාණය අවුරුදු 10ට අඩු වෙනවා. පස්සේ නැවත ඒ අවශ්‍ය ප්‍රමාණය පරමාවශ්‍යයන් දක්වා 30000ට යනවා. ආයි 10ට අඩු වෙනවා. ආයි 20000ට යනවා. ආයි 10ට අඩු වෙනවා. ආයි යන්නේ 10000ට නෙමෙයි, ආයි යන්නේ 100ට. මේ කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම කියන අපේ මේ භද්‍රකල්පය තුළ වැඩ ඉන භාග්‍යවතුන් වහන්සේලාගේ ආයුෂ ප්‍රමාණය. මට ඇත්තටම මේ ඇත්තට මතක් කරන්න ඕනේ ආයුෂ ප්‍රමාණය සම්බන්ධයෙන් නෙමෙයි. මට මතක් කරන්න ඕනේ අපිට එච්චර ආයුෂයක් තිබිලා අපිට පරමාංශය අවුරුදු 100ක් භාග්‍යවතුන් වහන්සේ පහළ වෙනකොට නමුත් දැන් මිනිස්සු අවුරුදු 30න් 40න් 50න් 60න් බොහෝම අඩු වයසකින් මිනිස්සු ජීවිතයේ කෙලවර කරනවා. මේ හැම දෙයකටම හේතුව විදිහට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මිනිස්සුන්ගේ තියෙන පාපකාරී අයහපත් සිතුවිලි. නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අනිච්චවත සංඛාරා විදිහට මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි එය තේරුම් ගන්න ඕනේ. පින්වතුනි දැන් ඔබට මෙහිම මතක් කළොත් එහෙම මීට අවුරුදු 130කට ඉස්සෙල්ලා 30කුත් ඕනේ නෑ මීට අවුරුදු 120කට ඉස්සෙල්ලා ඉපදිච්ච එකදු මිනිසෙක්වත් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල නෑ. මේ වෙනකොට ලෝකයේ තුල නෑ. ඔක්කොම ඉපදිච්ච මිනිස්සු මේ වෙනකොට මැරිලා ගිහිල්ලා. ඒ කියන්නේ මීට අවුරුදු 120කට ඉඳපු කවුරුවක්වත් අද නැහැ කියන්නේ අද ඉන්නේ අලුත් මිනිස්සු. තව අවුරුදු 100ක් යනකොට මේ ඉන්න මේ බණ කියන දසධර්ම දේශනා කරන මමවක්වත් මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ශ්‍රවණය කරන අපේ මේ පින්වතුන් කවුරුවක්වත් නැත්තම් මේ සද්ධර්ම දේශනාව පටිගත කරන මේ ආයතන මේ වැඩ කරන මේ ලෝකෙ කිසිම කෙනෙක් තව අවුරුදු 100ක් යනකොට මේ විශ්වය තුල ජීවත් වෙන්නේ නැහැ. එතකොට අවුරුදු 100ක් කියලා මම මේ ගණන් කරලා කියන්නේ සමස්තයක් විදිහට පොදුවේ ඔක්කොම ගන්න ඕන නිසා අපේ ජීවිතවලත් අවුරුදු දැන් 20 ගාණක්ම ගෙවලා හමාරයි. තව අපිට අවුරුදු කීයක් තියෙනවාද කියන්න අපි දන්නේ නැහැ. ඒ නිසා අපි මේ ගත කරන කෙටි කාලය තුල හොඳ අවබෝධයකින් යුක්තව ජීවිතය පිළිබඳ හොඳ පරිඥානයකින් යුක්තව කටයුතු කරන එක තමයි වැදගත්. නාබි නන්දාමි මරණං සංකීච්ඡ තෙරුන් වහන්සේ අපදාන පාළියේදී දේශනා කරනවා නාබි නන්දාමි මරණං මම කැමති නෑ මැරෙන්න. දැන් කාගෙන් හරි ඇහුවොත් එහෙම මේ ඇත්තු මැරෙන්න කැමතිද කියලා කවුරුවක්වත් කියාවිද? අනේ කොච්චර දෙයක්ද අපේ හාමුදුරුවනේ මැරෙනවා නම් අද මැරෙයි හෙට මැරෙයි කියලා බලාපොරොත්තු වෙන කවුරුවක්වත් ඉන්නවද? එහෙම කවුරුවක්වත් නැහැ. සංකීච්ඡ මහරහතන් වහන්සේ දේශනා කළන්නේත් ඔව් මම කැමති නෑ මැරෙන්න. නාබි නන්දාමි ජීවිතං මේ නාපිට උන්වහන්සේ දේශනා කරනවා මම ජීවත් වෙන්න කැමතිත් නැහැ කියලා. මැරෙන්නත් අකමැතිලු ජීවත් වෙන්නත් අකමැතිලු මැරෙන්නේ ජීවත් වෙන්නේ දෙකටම අකමැති නම් කුමකටද මේ හාමුදුරුව කැමති වෙන්නේ ඇත්තේ? කාලේන පාටිකංකාමී නිබ්බිසන්දදකෝ යතා මම කැමති මේ ජීවත් වෙන බොහෝම කෙටි කාලය තුල අවබෝධයෙන් යුක්තව ජීවත් වෙන්න. අවබෝධයයි වැදගත්. ආන් මේ අවබෝධය ළඟා කරගන්න තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. පින්වතුනි අපි මේ ඉපිදිලා ඉන්න කෙටි කාලය තුලදී අපිට කොච්චරනම් ධනය කොච්චරනම් බලය කොච්චරනම් මිනිස්සු කොච්චරනම් යාන වාහන හරක බාන ගේ දොර වතු පිටි ඔය කොච්චර දේවල් නම් තියනවාද තියෙන්න පුළුවන්ද ඇති කර ගන්නවාද ඇති වේවිද ඔය කොච්චර දේවල් කොහොම වේවිද ඔය කොහොම නමුත් කොහොම දේවල් එකතු කරගත්තත් අන්තිම උස්ම පොද වාතයට මුසු කරන තුරා පමණයි ඒ සියල්ල තමන්ගේ අනසකේ තියෙන්නේ. සියල්ල තමන්ගේ බලයේ තියෙන්නේ. පින්වතුනි හොඳ උපමා කතාවක් කියන්නම්. ලෝකේ පහළ වුණා මහා අධිරාජ්‍යයෙක් මහා ඇලෙක්සැන්ඩර් කියලා. මහා ඇලෙක්සැන්ඩර් රජුරවන්ට මහා ධනයක්, මහා බලයක්, මහා සෙනගක්, මහා භාණ්ඩාගාරයක් එතුමාට තිබුණා. අවුරුදු 30 ගාණින් තමන්ගේ ජීවිතයේ කෙලවර වෙනකොට ලෙඩ ඇඳේ ඉඳගෙන අන්තිම දවස් කිහිපය තුලදී පුරෝහිතවරුන්ට ආමන්ත්‍රණය කළා කතා කරලා එතුමා තමන්ගේ අන්තිම කැමැත්ත ඉල්ලනවා. එතුමාගේ තමන්ගේ අන්තිම කැමැත්ත තමයි තමන්ගේ මංජුසාව. ඒ කියන්නේ මිනි පෙට්ටිය. ආන්ගේ මංජුසාව හදන්න ඕනේ තමන්ගේ අද්දකෙලියට වැටෙන විදිහට. පුරෝහිතවරු ඉඳගෙන අහනවා. "ඇයි රජතුමනි එහෙම කතාවක් කියන්නේ? මිනි පෙට්ටියක් හදන්න පුළුවන්ද අත් දෙකක් එළියට වැටෙන විදිහට?" ඇමතිවරුන්ට කියනවා "ඔව් හදන්න පුළුවන්." ඇමතිවරු අහනවා "ඇයි එහෙම කියන්නේ රජතුමනි?" "මට අවශ්‍යයි පූජිතවරුනි රටේ මිනිස්සුන්ට උගන්වන්න මම කොච්චර අධිරාජ්‍යයෙක් වුණත් මේ මැරෙනකොට අත් දෙක හිස් empty කියන එක ලෝකයට උගන්වන්න." දැන් අපේ අත්වල මා අත්වල වලලු ඇඟිලිවල මුදු කංවල තෝඩු බෙලිවල මාල පාවල පා සලඹ ඔය මොනවා තිබුණත් එක ෆින්ගර්පින් එකකින් එක ඇඟිලි සලකුණකින් එක අස්සනකින් අන්ලොක් වෙන නැත්තම් නිදහස් වෙන පැවරෙන පවර ගන්න පුළුවන් ගිනුම් accounts phone ආදී මොය මොනවා තිබුණා උනත් ඒ සියල්ලේ බලය ඒ සියල්ලේ අනසක තමන් සතුව තියෙන්නේ තමන්ගේ අන්තිම උස්ම පොදවා තිරමුසු කරනකම් විතරයි. එහෙම නැත්නම් තමන්ගේ මේ හිත තමන්ගේ ඇඟෙන් අයින් වෙනකම් විතරයි විඥාණය අයින් වෙනකම් විතරයි. ඒ තුරා තමන් ගැනසකේ තිබුණත් මේ ඇඟ දවසකදී සීතල වෙලා යනවා උෂ්ණය නැති වෙලා යනවා. එතකොට මේ ඔය තිබිච්ච සියලු ධනධාන්‍ය වල අයිතිවාසිකම තමන්ගෙන් නැති වෙලා ගිහිල්ලා. ආන්ගේ මම රටේ අධිරාජ්‍යයා. මට ඕන තරම් සල්ලි තියෙනවා. මට ඕන තරම් බලය තියෙනවා. නමුත් බලන්න මම මැරෙනකොට මගේ අත් දෙක හිස් රටවැසියන්ට උගන්වන්න ඕනේ. ආන්ගේ කාරණා උගන්වන තමයි මම මේ කියන්නේ පූජිතවරුනි. දෙවෙනි ඉල්ලීම එතුමා ඉල්ලනවා. තමන්ගේ මිනී පෙට්ටිය හදනකොට හදලා ඒක අරගෙන යනකොට ආදාහනය කරන්න තමන්ගේ පාර දෙපැත්තේ තමන්ගේ තියෙන රන් රෙදි මසු කහවණු ටික ගොඩ ගහන්න ඕනේ. ඇමතිවරු අහනවා රජතුමනි අය එහෙම කාරණාවක් දේශනා මතක් කරන්නේ. පුරෝහිතවරුනි මට අවශ්‍යයි රටේ පුරවැසියන්ට උගන්වන්න මම මැරෙනකොට මේ එකතු කරගත්ත රන් රෙදි මසු කහවණු සියල්ල දැක දැකත් ආසාව ඇතුවත් නැතුවත් කොහොම කළත් මේ සියල්ල දාලා යන්න සිද්ධ වෙනවා කියන්. අපි ගෙයින් දොට්ට බහිනකොට පිටිපස්සේ දොර දෙපා වහලද කියලා 3-4 පාරක් හැරිලා බලනවා. ජනෙල් ටික වහලද කියලා බලනවා. ඉස්සරහා දොර හොඳට ලොක් කරලා ගේට්ටුවත් ලොක් කරලා ඔය හැම දෙයක්ම ලොක් කරලා යනවා. හැබැයි මැරෙනදාට ඔය කිසිම ලොක් කළත් නොකළත් ඒ දේවල් කොහොම තිබ්බත් නොතිබ්බත් ඒ දේවල් වල වටිනාකම තමන්ගෙන් නැති වෙලා යනවා. තමන්ට ඒවැ ඇතින අයිතිවාසිකම නැති වෙලා යනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකතු කරගත්තු සියලු දේවල් දාලා යන්න සිද්ධ වෙනවා කියන එක රටේ පුරවැසියන්ට උගන්වන්න ඕනි. ආන් ඒ කාරණාව නිසායි මම මේ ඉදිරිපත් කරන්නේ මේ ඇත්තන්ට මේ රටේ පුරවැසියන්ට මේ මැරෙනකොට අද්දකෙස් වගේම මැරෙනකොට මේ සියල්ල ආසාවෙන් හෝ අනාසාවෙන් දාලා යන්න සිද්ධ වෙනවා කියන එක උගන්වන්න. තුන්වෙනි ඉල්ලීම. ඒ හරිම වැදගත් ඉල්ලීමක්. එතුමා ඉල්ලනවා තමන්ගේ මිනී පෙට්ටිය ගෙනියන්න ඕනේ කාගේ කරමතින්ද කියලා. ඇමතිවරු අහනවා රජතුමනි කාගේ කරමතින්ද? රාජකීය සේනාධිපතිවරුන්ගෙන් රාජකීය ප්‍රාන්ත රජවරුන්ගේ කරමතින්ද? නෑ පුරෝහිතවරුනි තමන්ගේ මිනී පෙට්ටිය ගෙනියන්න ඕනේ රාජකීය වෛද්‍යවරුන්ගේ කරමතින් පමණයි. ඇමතිවරු වහනවා ඇයි රජතුමනි එහෙම කතාවක් ඉදිරිපත් කරන්නේ? පුරෝහිතවරුනි රටේ ප්‍රධාන පුරවැසියා වෙච්ච රටේ අධිරාජ්‍යව රාජ්‍ය නායකයව බීරගන්න රටේ ඉන්න රාජකීය වෛද්‍යවරුන්ටත් බැරි නම් ඉතුරු රටේ පුරවැසියෝ ගැන මේ පුරෝහිතවරු ගැන කවර කතාවක්ද? මරණය කියන එකට බෙහෙත් දෙන්න, මරණය කියන එකට උත්තර සපයන්න කාටවත් මේ ලෝකේ జగතෙක් නෑ පින්වතුනි. ආන් ඒක තමයි ඇලෙක්සැන්ඩර් රජුරෝ අපිට මේ නොකියා කියන්නේ. එනිසා මේ රජ්ජුරුවන්ගේ කතාවෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මැරෙනකොට අපිට ආසාවෙන් හෝ අනාසාවෙන් මේ සියල්ල දාලා යන්න සිද්ධ වෙනවා. ආන්ගේ දාලා යන්න සිද්ධ වෙන දවසට අපේ හිත හොඳට හදාගෙන තියෙන්න ඕනේ. අපේ හිත හොඳට හදාගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි මේ සංසාර ගමන කිසිම දුකක් කිසිම තැවීමකින් තොරව මේ සංසාර ගමන කෙලවර කරන්න පුළුවන් ශක්තිය තිබෙන්නේ. අපේ හිත තරම් දරදඬු අපේ හිත තරම් වේගවත් අපේ හිත තරම් අල්ලගන්න කිසිම කෙනෙක් කිසිම දෙයක් මේ ලෝකයේ තුල නැහැ. ධම්මපදයේදී දේශනා කරනවානේ දුරංගමං ඒකචරං අසරීරං ආදී විදිහට දුරංගමං කියන එක දුරගමන් කරනවා කියන එකම තමයි. නමුත් අට කතාවදී දේශනා කරනවා මක්කට චිත්තංහි මක්කට සුත්තමත්තකම්ප පුරාත්තිමා දෙදිසා භාගේන ගමනානාමනාති. මක්කට සුත්තමත්තකම්පි. මක්කට කියලා කියන්නේ මකුලට. සුත්ත කියන්නේ නූල. මකුළු නූල් දැලත් තරම්වත් මේ හිතට යන්න බෑ. නමුත් ධූරේ සන්තම්පි ආරම්මන සම්පටිච්චතිති ධූරංගමන් නාමං ජාතං. එහෙම නමුත් දුර පවතින සිතුවිලි අජටාකාශයේ දක්වා පවතින සිතුවිලි තමන්ගේ ළඟට සම්පටිච්චති පිළිගන්න පුළුවන් ඇද්ද ගන්න පුළුවන්. ඒ නිසා මේ හිතට කියන්නේ ධූරංගමන් කියලා. ඒ නිසා එවන් වූ බලයක් ශක්තියක් තියෙන මේ හිත ගොඩාක් අරමුණු පිළිගන්නවා. ගොඩාක් අරමුණු වල එළඹගෙන ඉන්නවා. ගොඩාක් අරමුණු තදින් ග්‍රහණය කරගෙන ඒ මාත්‍යෙම ඉඳගෙන ඒ මාත්‍යෙම ජීවත් වෙනවා. නමුත් භාගවතුන් වහන්සේ දේශනා කරන්නේ සියල්ල උපාදානය කරගන්න ඕනේ, සියල්ල අල්ලගන්න ඕනේ, ඒ සියල්ල නැති වෙනවා කියන එක තේරුම් ගන්න. පින්වතුනි, සමහර අල්ලා ගැනීම් හරි විවිධයි. සමහර දේවල් ආදරෙන් අල්ලා ගන්නවා, සමහර දේවල් බොහෝම තරහවෙන් වෛරයෙන් කුහකකමින් අල්ලා ගන්නවා. ඒ නිසා ඒ කොහොම අල්ලා ගත්තත් අල්ලා ගැනීම කියන එක නරකයි. ඒ නිසා අපි අල්ලා ගන්නකොට දෙයක් එය අතාරින්න පුළුවන්. මේ අල්ලා ගැනීම නරකයි කියන එක තේරුම් අරගෙන ඒ දේ උපාදානය කරගන්න ඕනේ. ඒ තුළින් අපිට පුළුවන් මේ සංසාර ගමන කෙලවර කරන්නත්, දුකක් නැතුව මේ ජීවිතය ගත කරන්නත්. පින්වතුනි, යාළුවෝ දෙන්නෙක් ඉන්දියා අක්කෝස භාරද්වාජයි භාරද්වාජයි කියලා ගජමිතුරු යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නට දෙන්න නැතුව ඉන්න බෑ. භාරද්වාජ අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා පැහැදිලා බුදුහාමුදුරන්ගේ ළඟ මහාන වෙලා රහතන් වහන්සේ නම බවට පත් වෙනවා. අක්කෝස භාරද්වාජට ඕක ආරංචි වෙනවා. ආරංචි වෙලා භාගවතුන් වහන්සේ පිළිබඳව කේන්තියක් ඇවිල්ලා භාගවතුන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා අසබ්බාහි පරුසාහි වාචාහි අක්කෝසති පරිභාසති. අසබ්බ්‍ය පරුෂ වචනෙන් අක්‍රෝෂ කළා, පරිබ්‍රව කළා, බැනගෙන බැනගෙන ගියා. භාගතුන් වහන්සේ කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. අට කතාවේදී පෙන්නනවා අක්කෝසතිති කියලා මේ අක්‍රෝෂ කරනවා, බනිනවා කියන්නේ කොහොමද මේ පරිබ්‍රාජකයා බැන්නේ කියලා. බුදුහාන්ට සත්තුන්ගේ නම් කියලා බයින්නේ. බුදුහාන්ට සමහර මිනිස්සු කරන පහත් වැඩ කියලා තමයි බුදුහාන්ට බයින්නේ. එයිම එකක් දෙකක් මේ ඇත්තන මතක් ගන්න. මුලින්ම බුදුහාන්ට බයින චෝරෝසි. ඔබ වහන්සේ මහා හොරෙක්. මේ භාගතුන් වහන්සේට බයින්නේ. ඇයි බයින්නේ? හොරා කියලා බයින්නේ මොකද හේතුව? ලැජ්ජ නැද්ද? මගේ යාළුවා හොරකම් කළා මහාන කරගන්න, ආවර්තනී මායාව දාලා මගේ යාළුවා මහාන කරගත්ත. ඒක හොරකමක්. මාව දැනුවත් කරන්න වෙනවා. දැනුවත් කරානන්නේ වැදගත් වෙන්නේ. බැනගෙන යන චෝරෝසි, බාලෝසි. පින්වතුනේ, පහ දෙකට බෙදුවාට පස්සේ 2.50නේ. අහන් ඒ වැඩ කරන අයට තමයි පාලියෙන් කියන්නේ බාලෝසි කියලා. බාල වැඩ, ලදුරු මිනිස්සු කරන වැඩ, මේ චූටි අය ලදුරු මානසිකත්වයක් තියෙන වැඩ කරන අයට කියනවා බාලෝසි. ඔබ වහන්සේ මහා ලදුරු මානසිකත්වයක් තියෙන මහා බාල මිනිසෙක්නේ. මේ මොකද හොඳ බුද්ධිමත් මිනිසෙක් නා අනිත් අයගෙන් අහලා යාළුවා මතක් කරලා ඒක බොහොම චාරිත්‍රානුකූලව කරනවානේ. ඔබ වහන්සේ මේ ආව මේ බණ ඇහුවා, ඒ මිනිස්සයා පැහැදුනා, ඕන ඊළඟ මොහොතේ මහාන කරලා. ඒක බාල වැඩක් නෙමෙයිද? ගෝනෝසි. ඔය අපිත් බැනුම් අහන නමක්නේ ගෝනෝසි කියලා. වහන්සේ මහා ගොණෙක්, බුදුහාන්ට බයිනෝ. ගද්ද්‍රබෝසි, මහා කොටලුවෙක්. ආදී විතර බැනගෙනලා නේරායිකෝසි, නිරපන්න ඕන කෙනෙක්, ගහලා පන්නලා දාන්න ඕන කෙනෙක් භාගතුන් වහන්සේ කියන්නේ. තිරච්ඡානගත, අන්තිමට බයිනවා තිරච්ඡානගතෝසි. මහා තිරිසන් වැඩ කරන මිනිසෙක් ඔබ වහන්සේ. තිරිසනෙක් කියලා භාග්‍යවතුන් වහන්සේට බහිනවා. මහා සැර වචන ටිකක් නේ පින්වතුනි. මේ අක්කෝසති පරිභාසති, පරිබ්‍රහ කරනවා කියන කතාටුවාවේදී කියනවා රාජකුලං ගන්්වා දණ්ඩං ආරෝපෙස්සාමි. මම දැන් රජුරුවන්ගේ රාජගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා දඬුවම් පමුණවනවා ඔබ වහන්සේට. දඬු කඩේ ගහනවා, උල තියනවා කියලා බුදුහාන්ට බැනගෙන බැනගෙන යනවා. බුදුහාඳුර නමුත් ඒ කිසිම කේන්තියක්, තරහාවක්, වෛරයක් ඒ මිනිසයා කෙරෙහි ගන්න නැතුව බොහෝම ආදරයෙන් කතා කරනවා. කතා කළා ए मनुष्यव पहादला ए मनुष्यात एक अक्कोस पारी बाजात बुදුහාන්ගලඟ පැවිදි භාවයට පත් වෙනවා. ඒ නිසා මම මේ ඇත්තන්ට මේ මතක් කරන්නේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ. අනුමාත්‍ර චූටි වරදෙහි පවා බය දකින්න ඕන. කේන්ති ගන්න එක, වෛර කරන එක, අනිත් අයගේ දේවල් වලට ලෝභ කරන එක, ඊර්ෂ්‍යාව ආදී විදිහට මේ අකුසල මූල ධර්මයන්, අකුසල ධර්මයන්, අකුසල චෛතසිකයන් ආදී නරක සිතුවිලි, නරක ක්‍රියා, නරක වචන වලින් සියලු දේවල් වලින් අපි අයින් වෙන්න ඕනේ. සියලු දේවල් වලින් අයින් වෙන්න ඕනේ. තියන්න අඩියක් ගෙයින් එළියට හෝ කොහෙන් හරි ඒ අඩිය තියන්න යහපත් ගමනකට. කතා කරන්න හොඳ වචන, හිතන්න හොඳ සිතුවිලි. ඔබ නරක වචනයක් කතා කරන්න නරක ප්‍රකාශයක් කරන්න නරක ගමනක් යන්න වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට මේ සංසාරයේ දිග්ගැස්සෙන එක. තියෙන අඩියක් ගන්න ඔබ යහපත්ව තියෙනවා නම්, කතා කරන වචනයක් ගන්න ඔබ යහපත්ව කතා කරනවා නම්, හිතන සිතුවිල්ලක් ගන්න ඔබ යහපත්ව සිතනවා නම් ඔබේ මේ සංසාරයේ කෙලවරක් දකින්න ඔබට ශක්තිය ලැබෙනවා නියතයි. පින්වතුනි, අපිට අතීතය වෙනස් කරන්න අපි කාටවත්වත් බෑ. අනාගත පජප්පාය අතීතානුසෝචන. අනාගතය පිළිබඳ මහා ලොකු හීනමවාගෙන වැඩ කරන්න. ඒ කියන්නේ අනේ මම අවුරුදු 50 60 70 වෙනකොට හොඳ වෙනවා. දැන් කමන්නේ, දැන් තරුණ වයසනේ, දැන් එච්චර පින්කම් කරන්න ඕනේ නෑ. අනේ ඔය අනිත්‍ය ගැන එච්චර හිතන්න ඕනේ නෑ කියලා අපි හිතාගෙන ජීවත් වුණාට බුදුහාම දේශනා කරන අනාගතයට එහෙම කල් දාන්න එපා. අතීතානුසෝචන. සමහර මිනිස්සු මොකද කරන්නේ? අනාගතයට කල් දානවා වගේම ඇතැම් මිනිස්සු මොකද කරන්නේ? අනේ මම තරුණ කාලේ අරම කළානේ, ලදරු කාලේ අරම කළානේ, අනේ මම ඊයේ මෙහෙම කළානේ කියලා අතීතයේ පිළිබඳ පසුතැවිතැවි ජීවත් වෙනවා මේ වර්තමානය නැති කරගෙන. සා බුදුහාඳුර දේශනා කරන්නේ මේ වර්තමානය තුළ යහපත්ව ජීවත් වෙන්න. මේ වර්තමානය තුළ තියෙන අනිත්‍ය පිළිබඳව ජීවිතය තුළ අවබෝධයක් ඇති කරගන්න. ඒක තමයි ජීවිතය තුළ තියෙන වටිනාමකම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකම ඔය අබ්දුල් කලාම් කියන ඉංග්‍රීසි මේ පරමාණු විශේෂඥ මහාචාර්යවරයෙක් අවස්ථාවකදී මතක් කරනවා. You can't change your yesterday, but you can change your tomorrow. ඔබට බෑ කවදාවක්වත් ඊයේ වෙනස් කරන්න, නමුත් ඔබට පුළුවන් හෙට වෙනස් කරන්න. You are the only one person who can change your destiny. ඒක කරන්න පුළුවන් එකම කෙනා තමන් විතරයි. නැතම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතක. අම්මට තාත්තට එහෙම නැත්නම් අනෙක් ඥාතීන්ට අපිව වෙනස් කරන්න බෑ. අපි වෙනස් වෙන්න ඕනේ අපිමයි. අපිටම වෙනස් වෙන්න පුළුවන් නම්, මේ ලෝකේ තියෙන යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නම්, මේ සියල්ල එක මොහොතකින් නැති වෙන්න පුළුවන් කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය තුළ වැදගත් වෙන්නේ. පින්වතුනි, අපිට මේ තියෙන දේවල් එක ශරණයකින් නැති වෙන්න පුළුවන් කියන එකට අමුතුවෙන් මේ ඇත්තට මතක් කරන්න ඕනේ. කොවිඩ් කියන වසංගතයක් ඇවිල්ලා අපිට මහා කාලයක් ගියේ නෑ. කෝටි ගාන, ලක්ෂ ගානක් මිනිස්සු ලෝකේ නැති වෙලා ගියා. මහා ධන කුවේරයෝ, මහා ඉඳගෙන පැල්පතේ ජීවත් වෙන, පාරේ ජීවත් වෙන මිනිස්සු දක්වාම මේ ජීවිතයේ කෙලවර කරපු මිනිස්සු ඉඳියා. දැන් නීපා කියලා වෛරසයකුත් එමින් පවතිනවා. මීට කොවිඩ් වලට ඉස්සෙල්ලා මැලේරියා කියලා රෝගයක් ආවා. ඔය රෝග වලින්, සුනාමි වලින්, යුද්ධ වලින්, මේ නායයන් වලින් මේ ජීවත් වෙන මිනිස්සු මේ නැති වෙලා යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපිට අවුරුදු 60 70ක් ජීවත් වෙන්න තියෙනවා කියලා නෙමෙයි. ඇත්තටම අපිට කියන්න බෑ තව අවුරුදු 60 70ක් ජීවත් වෙන්න පුළුවන් කියලා. පින්වතුනි, අපේ ඇඟේ තියෙනවනේ කොටස් 32ක්. ආකේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මංසා, නහරු ආදී විදිහට මේ කොටස් 32කින් සමහර දේවල් ඔක්කොම හොඳ වෙලා එකකට හානියක් වුණොත්, ඒ කියන්නේ නහර වලට හානියක් වුණොත් එimhe, නහර දෙකක් බ්ලොක් වුණොත් එimhe heart attack කියනවනේ. heart attack වෙන්නෙම life attack එකකටනේ. ජීවිතයේ කෙලවර වෙනවනේ. ඒ නිසා හදවත, මොළය ඔක්කොම හොඳ වෙලා නහර වලට විතරක් හානියක් වුණොත් ඒ ජීවිතයේ කෙලවරයි. නහරත් හොඳ වෙලා මත්තලුංග මොළයට හානියක් වුණොත් එහෙම ඒ ජීවිතයත් කෙලවරයි. මොලෙත් හොඳ වෙලා, නහරත් හොඳ වෙලා, ඔක්කොම හොඳ වෙලා හදවත නතර වුණොත් එහෙම කොච්චර තෙරපලා තෙරපලවයි දුර පණ ගන්න නැහැදුවත් ඒක පණ ගන්නේ නැත්තම් ඒ ජීවිතයත් ඉවරයි. ඒ නිසා පින්වතුනි අපිට අපේ මේ ඇඟේ තියෙන කොටස් වලට ගැරන්ට් එකක් දෙන්න අපි කාටවත්වත් බෑ. අඩුම ගානේ අපි නිදා ගන්න මෙට්ට වලට අවුරුදු 10ක 12ක වොරන්ටියක් තිබුණාට ඒ මෙට්ට නිදා ගන්න අපිට ડોක්ටර් දවසකවත් වොරන්ටියක් අපේ ජීවිතවලට දෙන්නේ නැහැනේ. අපේ සර්ජරිය කරනකොට අපේ දෙමව්පියන්ට අඩුම ගානේ මම මේ ළමයා අවුරුදු 10ක්වත් බලා ගන්නවයි කියලා. ඒ නිසා අර රාත්‍රියේ ගමී ශාන්ති භවී ශාන්ති සුප්‍රභාතං බාස්වානු දේශති හසීච්චති පංකජාලේ මේ එක දවසක් මී මැස්සේ නෙළුම් මලකට ගිහිල්ලා පැණි බොනවා මේ මී මැස්සට අමතක වෙනවා මේ හවස් වෙනවා කියලා නෙළුම් මල හැකිලෙනවා. හැකිලෙනකොට මී මැස්ස ඇතුලේ ඉන්නවා. ඇතුලේ ඉන්නකොට පස්සේ අලියු ටිකක් ඇවිල්ලා මේ නෙළුම් මල පොඩි කරලා චප්ප කරලා දානවා. මී මැස්ස කිසිම උත්සාහයක් ගත්තේ නැහැ තමන්ගේ මේ මලෙන් අයින් වෙලා යන්න. ඒ වගේ තමයි පින්වතුනි අපිත් කිසිම උත්සාහයක් ගන්නෙ නෑ මේ ලෝක යථාර්ථයේ තේරුම් ගන්න. මේ ඇති වෙලා තියෙන දේවල් එක ශනේකින් නැති වෙයි කියන එක අපි තේරුම් ගන්නෙ නෑ. මේ ලෝක හැම දෙයක්ම වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්නෙ නෑ. ඒ නිසා මිනිස්සු දුක් වෙනවා, අඬනවා, වැළපෙනවා, ගහ ගන්නවා, මරා ගන්නවා, කොටා ගන්නවා. ඒ නිසා අපිට මේ අනිත්‍යතාව තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය තුළ වැදගත්ම කාරණා විදිහට අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. පින්වතුනි මම අද මේ ඇත්තට මතක් කරේ සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ අනුමතග්ග සංයුත්තේ එන වේපුල්ලපබ්බත සූත්‍රය. ආන්ගේ සූත්‍රයේදී බුදුන් වහන්සේ මතක් කරන්නේ කන්දක් ගැන කියලා කන්දක් ගැන දේශනා කළා අපේ මේ ජීවිත කන්ද පිළිබඳව තේරුම් ගන්න. ජීවිතය එක කාලෙකදී තිබෙච්ච නම් එක කාලෙකදී වෙනස් වෙලා මිනිස්සු මැරිලා ගිහින් අලුත් මිනිස්සු පහළ වෙලා අලුත් භාග්‍යවතුන් වහන්සේලා පහළ වෙලා මිනිස්සුන්ගේ ආශය වෙනස් වෙලා හැම දෙයක්ම වෙනස් වෙලා ඒ මහා සාරභාර ගර්භ මේ ලෝක වස්තුන්ට පුළුවන් නම් වෙනස් වෙන්න විනාශ වෙනවා නම් එතනින් එහා තියෙන අපේ දේවල් ගැන මොකද්ද කතාව? මේ පෘථිවියට අවුරුදු බිලියන 45,000කට වඩා පරණයි මේ පෘථිවිය. අවුරුදු 45,000කට වඩා පරණයි. නමුත් ඔය 45,000කට කොච්චර පරණුණත් මේ පෘථිවියේ තියෙන දේවලුත් එදා ඉඳන් අද දක්වාම වෙනස් වෙලා ඉස්සරහට වෙන්නේ ආන් ඒ කාරණාවම තමයි. පින්වතුනි මෙන්න මේ සූත්‍රයම කවියට නගලා අපේ ඇත්තෙක් කවියක් ලියනවා. අපේ සහෝදරයෙක් එක අවස්ථාවකදී කවියක් ඉදිරිපත් කරනවා. ඒකෙදි කියනවා පෙරබුදුවරු පටන් පවතින ලෙස නිසකි. පෙර බුදුවරුන්ගෙන් පටන් අරගෙන ආපු කන්දක් මේ. ඉසිගිලි වේපුල්ල ආදී කඳු පහකි. ඉසිගිලි වේපුල්ල ආදී විදිහට කඳු පහක් තිබුණා. පෙර එක් නමකි දැන් තව එකකි මතු එකකි. පෙර එක නමක් දැන් වෙන නමක් අනාගතයේ තවත් නමක්. දැන් වේපුල්ල කිව්වට ඉන්දියාවේ මිනිස්සු දැන් එකට වේපුල්ල කියන්නේ නැහැ. වෙන නමක් කියනවා ඇති. යුගයෙන් යුගය පැවතුම වෙනසුම නිසැකි. යුගයෙන් යුගව පවතින එක විනාශ වෙන එක නිසැකි සැක නෑ. ඒක අනිවාර්යෙන් ඒක වෙනවා. මෙලොවෙහි වයස හා සම වූ කඳු සේමා. අපේ මේ වයසත් මේ ලෝකයේ තියෙන කඳු වගේ. කාලෙන් කාලට වෙනස් වෙනවා. කාලෙන් කාලට පොඩි වෙනවා, ලොකු වෙනවා නම් වෙනස් වෙනවා. කල්පය නසන තෙක් පවතින දෑ බොමා. මේ සංසාර කල්පය ඉවර වෙනකම් පවතින දේවල් ගොඩාක් තියෙනවා. එක් එක් යුගය තුල ඒවා ලද නාම එක එක යුගය තුල ඒවා විවිධ විවිධ නම් ලැබුවත් වෙනසුණු බැවින් තිර වෙද කිසිවක් බොම කොම. ඒ නිසා වෙනසෙන නිසා මේ කිසි දෙයක් පිළිබඳව තිර අධිෂ්ඨානයක් වෙනස් වෙන්නේ නැහැ කියන නිශ්චිත තීරණයක් ගන්න අපිට පුළුවන්ද කියලා කවියෙක් ගයන්ත නැමැති කවියා මෙහෙම කවියට ඉදිරිපත් කරලා තියෙන. මේ සූත්‍රයෙන් උපමා කරගෙන තමයි එතුමා මේ කවිය නිර්මාණය කරන්නේ. ඒ නිසා පින්වතුනි අවසාන වශයෙන් මේ හිමිදිරි උදෑසන දැන් කාලය ඉක්මවා යනවා. ඉස්සර රැ එළවෙනකම් බණ කිව්වත් දැන් ක්‍රමයේ ඉතින් පැයට බණ හමාර කරන්න ඕනේනේ. එනිසා මම හිතනවා මේ දේශනාව තුළින් ඔබගේ ජීවිතයට යම් පණිවිඩයක් එකතු කර ගන්න පුළුවන් වුණාය කියලා. නිතර හිතන්න ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා නැති වෙනවා කියන හැඟීම ඇති කර ගන්න. ඒම හිතලා නිගාමී මිනිසු විදියට ජීවත් වෙන නෙමෙයි. යථාර්ථයේ තේරුම් අරගෙන තමන් අවබෝධයෙන් යුක්තව ජීවත් වෙන එක තමයි වඩා වැදගත් වෙන්නේ. යථාර්ථයේ තේරුම් ගන්න එක. එතකොට දුකක් නැතුව එතකොට අනිත් දේවල්ත් එක්ක ගැටෙන්නේ නැතුව යහපත්ව තමන්ගේ සංසාර ගමන කෙලවර කරන්න මේ හැමදෙනාටම ශක්තිය තියෙනවා. මනිනා වලයන් වලයා මනින් මනිනා වලයා විභාති කරා. මැනික නිසා වලල්ලත් වලල්ල නිසා මැනිකත් ඔය දෙකම නිසා අතත් බබලනවා. පයසා කමලං කමලා පය පයසා කමලේන විභාති සා. මේ වතුර නිසා ජලයත් ජලය වතුර නිසා මල නිසා විලත් විල නිසා මලත් බබලනවා. ඔය දෙකම නිසා මේ ජීවිතයත් බබලනවා කියන හැඟීම ජීවිතය තුළ ඇති කර ගන්න ඕනි. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතවලට ධර්මය නිසා ඔබත් ඔබ නිසා ධර්මයත් ඔය දෙකම නිසා මේ සද්ධර්මයත් මේ ශාසනයත් මේ ලංකාදීපයේ මේ ලෝකේ බබුලවන්න මේ හැමදෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියන ආශංසනීය යුක්තව මේ කෙටි ධර්මානුශාසනාව නිමා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.